හරි එහෙමනම් ෆස්ට් එක රස විඳින ගමන් ඉන්නේ සුරජ් ඒ වගේම මංජුලා ඉතින් ගොඩක් රසයි කියලා දෙන්නම කියනවා ඉතින් බොහොම ස්තුතියි අද අපිත් එක්ක එකතු වුණේ chef තාරුකා වන්නේ ආරච්චි ඉතින් වෙනදා වගේම අදත් බොහොම රසවත් රෙසිපි එකක් අපිට කියලා දුන්නා එහෙමනම් නලෙන් ඉන්නවා දැන් මැදිරියේ අපි සූදානම් මේ දේවල් ටික මෙතන රස විඳලා ඉවර වෙලා ඊට පස්සේ තව ගොඩක් විශේෂාංග අද තියෙනවා එහෙමනම් අපි දැන් යනවා නලින්ට මැදිරියේ පැත්තට ඔව් සින්දුජා ඔගලන් ඉතින් කෑම රස විඳින්න අපි ඊට වඩා ටිකක් වෙනස් පැත්තකට යන කල්පනා කළා ඔය රස විඳින කෑම අතරේ දැන් අපි ගොඩක් දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් තමයි මේ හිස කිස් කොහොමද හරි විදිහට තියාගන්නේ කියලා අපි දන්නවනේ දැන් කෙනෙක්ගේ ලස්සන ගැන කතා කරනකොට හිස කිස් වල ලොකු තරක් තියෙනවා කාන්තාව පිරිමි ભેදයකින් තොරව ඉතින් තත්ත්වයක් extra විදිහක විලාසිතාවක් තමයි නමුත් අපේ හිස කිස් දිගින් දිගටම ගැලවෙනවා නම් කෙනෙක් අකමැති නම් තත්ත්වේ තියාගෙන ඉන්න අන්න එහෙම කෙනෙකුට තියෙන ප්‍රතික්‍රමයක් පිළිබඳව අපි කතා කරන සූදානම් කොහොමද එහෙම හිස කෙස් ගැලවෙන කෙනෙකුට කෙස් ගස් හිටවන්නේ කොහොමද මේක විද්‍යාත්මක ක්‍රමයක් මේක විද්‍යාත්මකව සිද්ධ වෙන්න ඕනේ ඉතින් අපි ඒක ගැන කතා කරන්නයි සූදානම් වෙන්නේ අපි ආරාධනා කරා වෛද්‍ය අමිල ප්‍රනාන්දු මේ ක්ෂේත්‍රයේ පිළිබඳ හසල දැනීමක් වෙන වෛද්‍යවරයෙක් අයබන් ඔබට අයබෝ අපි චුට්ටක් වෛද්‍යතුමනි දැනගන්න කැමති මේ සම්බන්ධ ඉතිහාසයක් තියෙනවා මේ සම්බන්ධ පරිශන වෙච්ච කාලවකවානුවක් තිබ්බද කොහොමද මේකට මඟ පෑදෙන්නේ ඕනාලින් අපි හෙයා ට්‍රාන්ස්ප්ලැන්ටේෂන් එකේ හිස්ටරි එක ගත්තාම අපි මුලින්ම හෙයා ලොස් එක ගැන කතා කරමු හෙයා ලොස් එකක් අපි මුලින්ම ඉතිහාසයේ සඳහන් වෙන්නේ ඊජිප්තුවේ ඊජිප්තුවේ 15 වෙනි සියවසේදී 15 වෙනි සියවසේ පැපිරස් වල සඳහන් වෙන හෙයා ලොස් වල ඒගොල්ල මුලින්ම ට්‍රීට්මන්ට්ස් පටන් ගත්ත දේවල් ගැන ඊට පස්සේ කාලයත් එක්ක ඉදිරියට යනකොට අපේ ජපානයේ ડોක්ටර් තජිමේ හමුරා කියන ડોක්ටර්යි ડોක්ටර් සෝජි ඔකුඩා කියන ડોක්ටර්යි එකතු වෙලා තමයි මුලින්ම හෙයා ට්‍රාන්ස්ප්ලැන්ටේෂන් ගැන ක්ලිනිකල් ට්‍රයල්ස් පටන් අරගත්තේ. ඒක 1930 දී විතර පටන් ගන්නවා. ඒත් ඉදිරියට යනකොට මේ ලෝක යුද්ධය දෙවෙනි ලෝක යුද්ධය පටන් ගත්තට පස්සේ හෙයා ට්‍රාන්ස්ප්ලැන්ටේෂන් කරපු ක්ලිනිකල් ට්‍රයල්ස් නතර වෙලා ඉදිරියට යනකොට 1952 දී ડોක්ටර් නෝමන් ඔරයින් ට්‍රික් කියන මේ ඇමරිකන් ඩර්මටොලොජිස්ට් තමයි පළවෙනිම හෙයා ට්‍රාන්ස්ප්ලැන්ටේෂන් එක කළේ. ඉතින් තවත් ඉදිරියට යනකොට FUT FUE කියලා අලුත් ටෙක්නික්ස් ඇවිල්ලා තියෙනවා. ඒ ටෙක්නික්ස් 1980 දී විතර ලෝකෙට අඳුන්වා දීලා තියෙනවා. දැන් තවත් අපේ දැන් තියෙන ලේටස්ම ටෙක්නික් එක තමයි DHI අපේ ඩිරෙක්ට් හෙයාර් ඉම්ප්ලැන්ටේෂන් කියන ටෙක්නික් එක. චුට්ටක් කියන්න මොකද අලුතෙන් ආපු තාක්ෂණය කොහොමද මොන විදිහට සිද්ධ වෙන්නේ ඒක? ඒක කරන්නේ අපි අලුත් මේක ගන්නකොට අපි පිටිපස්සෙන් අපේ ඩෝන ඒරියා එකෙන් ස්ට්‍රයිප් එකක් තෝරලා ඒකෙන් අපි අවශ්‍ය අපිට අවශ්‍ය ෆොලිකල් එක එක්ස්ට්‍රැක්ට් කරලා ඒක පොඩි පෙන් එකකට දාලා ඒක අන්ඩර් ඇනස්තීසියා ලෝකල් ඇනස්තීසියා අපි ඔළුවට ඉන්ට්‍රඩියුස් කරලා දෙනවා ඉස්සරහා ස්කැල්ප් එකට. හරි. දැන් සාමාන්‍යයෙන් ඔය වගේ දෙයකට යොමු වෙනකොට ගොඩක් වෙලාවට අකලට හිස කෙස් වැටෙන එක පටන් ගන්න සමහරට තරුණ වයසෙ වෙන්න පුළුවන්නේ. ඒ කියන්නේ වයස දනකට තට්ටි හොඳයි කියන එක නෙමෙයි. නමුත් ඒක සාමාන්‍ය සිද්ධ වෙන දෙයක්. ඒතකොට මේකට වයස් සීමාවක් තියෙනවා. ඒ කියන්නේ වැඩිහිටි කෙනෙකුටත් පුළුවන්ද, තරුණයෙකුටත් පුළුවන්ද, සාමාන්‍ය කෙනෙකුටත් වයස අඩු කෙනෙකුටත් එහෙම පාවිච්චි කරන්න පුළුවන් ක්‍රමයක්ද? සාමාන්‍යයෙන් ඒකට අපේ රූල් ඔෆ් තම් එකක් හැටියට අවුරුදු 22ක් 23ක් වලින් ඉදිරියට තමයි අපි පිරිමෑගේ ප්‍රධාන වශයෙන්ම හෙයා ට්‍රාන්ස්ප්ලැන්ට් කරන්නේ. මොකද සාමාන්‍යයෙන් 18 19 20 ඒ රේන්ජ් එකේ දී හැලොස් එක එන්න පටන් ගත්තොත් අපි ඉස්සරහට ප්‍රෝග්‍රෙසිව්ලි ලොස් වෙන හින්දා ඒ වයසේදී අපි එච්චර ට්‍රාන්ස්ප්ලැන්ටේෂන් එකකට යන්න කැමති නැහැ. මොකද ඉදිරියේදී ලොස් එකක් ආවොත් ඒකත් අපි මැනේජ් කරගන්නේ ඒක ඉදිරියේදී කරන්න තමයි අපි ගොඩක්ම කැමති. හොඳ විදියට කියන අවුරුදු 29 30 ඒ රේන්ජ් එකේ කරන එක තමයි හොඳ. ඔව් දැන් අපි දකින ගොඩක් වට මේ පිරිමියා මේකට යමු වෙන හැබැයි සාමාන්‍යයෙන් ගැහණු අයට මේ ප්‍රශ්නේ තියෙන්න පුළුවන් සමහරට යාට ඔයි කියන වයස් වලදී තමන්ගේ හිස කෙස් ගැලවි ගැලවි යන්න පුළුවන් ඒක ගොඩක් මානසික ප්‍රශ්නයක් වෙනවා බය හිතනවා දැන් මගේ තත්ත්වයේ ඉද වගේ ඉත හිතන්න පුළුවන් එතකොට දැන් මේක ගැහණු අයටත් මේක පාවිච්චි කරන්න පුළුවන් මේ ක්‍රමවේදෙම පුළුවන් අපි මුලින්ම බලන්න ඕනේ ගෑනු කෙනෙක්ගේ හෙයා ලොස් එකක් එන්නේ ප්‍රධානම මේ හේතුව මොකක්ද කියලා කෝස් එක හොයාගන්න ඕනේ සාමාන්‍යයෙන් ගෑනු කට්ටියගේ ලොස් එකත් අපේ පිරිමියාගේ ලොස් එකට සමාන විදියටම තමයි ඒකේ කෝස් එක තියෙන්නේ එහෙම නැත්නම් අපි ඒක හෝමෝන් වල ප්‍රශ්නයක්ද යාගේ නැත්නම් වෙනත් ප්‍රශ්නයක්ද කියලා අපි ඇසස් කරලා බලන්න ඕනේ ඇසස් කරලා බලලා තමයි අපි ඒකට හේතුවක් හොයාගෙන ඉවරලා ඒකට ට්‍රීට්මන්ට් එකක් විදියට තමයි අපි ට්‍රාන්ස්ප්ලැන්ටේෂන් එකට යනවද නැද්ද කියලා ඩිසයිඩ් කරන්නේ සාමාන්‍යයෙන් ඔය කියන ට්‍රාන්ස්ප්ලැන්ට් නැත්නම් හිස කෙස් සිටුවීම කියන කාරණයට කොච්චර කාලයක් යනවා ඒක සාමාන්‍ය ඒක සත්කමක් විදියට හෝ එම සිද්ධ වෙන විදිහක් තියෙනවද නැත්නම් ඒකට යම් කිසි කාලයක් එක්කද මේක සිද්ධ වෙන්නේ මෙහෙමයි නලින් අපි ඒක පටන් ගත්තට මුලින් අපි ආව ස්ක්‍රීනින් කරලා ඒකට අවශ්‍ය විදියට ප්‍රිපෙයාර් කරන්න ඕනේ සාමාන්‍යයෙන් සති දෙක තුනක කාලයක් තිස්සේ ඊට පස්සේ අපි ප්‍රොසීඩර් එක නම් වන් ඩේ ප්‍රොසීඩර් එකක් උදේ අපි 8ට 9ට විතර පේෂන්ට්ව ගෙන්නලා ක්ලයන්ට්ව ගෙන්නලා අපි හවස 3-4 වෙද්දි ප්‍රොසීඩර් එක ඉවර වෙනවා
හරි ඉතින් මැදිරියට සුරාජුත් ඇවිල්ලා ඉන්නවා සුරාජ්ට මේ වගේ අත්දැකීමකුත් තියෙනවා අපි ඊගෙන කතා කරන්නත් ඕනේ දැන් මේ ට්‍රාන්ස්ප්ලාන්ට් එකට කෙනෙක් ලෑස්ති වෙනවා නම් කලින් මොන හරි එකට එයා විශේෂයෙන් සූදානම් වෙන්න ඕනද ඒකට මොන හරි වෙන දේවල් කරන්න ඕනද මේකට යන්න කලින් ඔව් අපි සාමාන්‍යයෙන් ඕන සර්ජරි එකට කලින් අපි ප්‍රිපෙයාර් වෙන්න ඕන විදි තියෙනවානේ සාමාන්‍යයෙන් මේකට අපි ෆාස්ටිං ඉන්න අවශ්‍ය නැහැ නිකන් ගෙදර ඉඳලා උදේ ඇවිල්ලා අපිට කරන්න පුළුවන් සර්ජරිය ලෝකල් ඇනස්තීසියා දීලා කරන හින්දා ඒත් ඔයාගේ මෙඩිකල් කන්ඩිෂන්ස් තියෙනවා නම් ඔයාට ඩයබටික්ස් ෂුගර් කොලෙස්ටරෝල් එහෙම නැත්නම් හයි බ්ලඩ් ප්‍රෙෂර් හાર્ට් කන්ඩිෂන්ස් තියෙනවා නම් අපිට කලින් දැනුවත් කරන්න ඕනේ ඒකට අවශ්‍ය පරීක්ෂණ අපි කරලා ඒවත් එක්ක තමයි අපි ඉදිරියට යන්නේ බෙහෙත් බොනවා නම් ඔයා ඇස්පිරින් ක්ලොපිඩොගෙල් වගේ ඒ කියන්නේ බ්ලඩ් තින් කරන බෙහෙත් බොනවා නම් ඒවත් නවත්තලා ඉදිරියට යනකොට අපි සර්ජරිට ලෑස්ති කරගන්න තියෙනවා හරි වැතුනේ අපි සුරාජුත් ඉන්නවා ඉතින් අපි කැමති සුරාජුත් ආරාධනා කරන්න හයි ගුඩ් මෝර්නින් යනගෙන කැම් හිම කාලා හදලා කාලමයි යාව අපිට මේ කන්න විදිය හරි අපි මේ කතා කරන් හිටියේ සුරාජ් හෙස්සේගේ සිටුවීම සම්බන්ධ අද්දකේ මම හිතන්නේ සුරාජ් අද්දකේමක් තියෙනවා ඕ මම ට්‍රාන්ස්ප්ලාන්ට් කරලා තියෙන හින්දා ගොඩක් අය දැන් මගෙන් අහනවා දැන් අද ලේසි මට මේක නැත්නම් මට ඔක ඉන්ඩිවිජුවල් කියනවට වඩා දැන් හොඳ ડોක්ටර්ත් ඉන්නවා ඔව් ඉතින් දැන් ඕන ප්‍රශ්නයක් අහන්න පුළුවන් මිනිසුන්ට දැන් මේක දැනගත්තට පස්සේ ලේසි මේ දැන් ડોක්ටර් කිව්වා වගේ ඇත්තටම මේ මේට කලින් ඒගොල්ලෝ අපොයින්ට්මන්ට් එකක් දෙනවා එතකොට ඒගොල්ලෝ චෙක් කරලා බලනවා වෙන අසනීප මොන හරි තියෙනවද සහ සාකච්ඡා කරන්න පුළුවන් ටයිම් එක ඊට පස්සේ කෙලිම ට්‍රාන්ස්ප්ලාන්ට් එකට යන්න පුළුවන් ඒක එච්චර අමාරු නෑ හැබැයි අර ට්‍රාන්ස්ප්ලාන්ට් එකෙන් පස්සේ තියෙනවා දවස් 3ක් මේක පරිස්සම් කරගන්නවා ඉතින් ඒක විශේෂයෙන්ම කියනවා මේ ડોක්ටර් කියනවා දවස් 3ක් මේ ඒගොල්ලෝ දෙනවා සෙලයින් වෝට් එකක් ඒ සෙලයින් වෝට් එක පැය භාගයෙන් භාගයට යනදී සෙමිස්සෙට ස්ප්‍රේ කරනවා. ඉතින් විශේෂයෙන්ම දැන් ඔය ඔය දවස් 3 හරි පරිස්සම් වෙන්න ඕනේ. දැන් සමහරු කියන ට්‍රාන්ස්ප්ලාන්ට් එකෙන් පස්සේ පොඩි පොඩි මේ වෙනස්කම් වුණාම ඒගොල්ලෝ කියනවා මේක කියනවා මේ ට්‍රාන්ස්ප්ලාන්ට් එකේ වැරද්දක් කියලා. ඒක එහෙම නෑ. දවස් 3 හරියට ඉන්න ඕනේ. මොකද අවුවට යන්න බෑ. වැස්සට තෙමෙන්න බෑ. එළියට පුළුවන් තරම් ගෙදරට වෙලා ඒ දවස් 3 පරිස්සම් කරන්න. මේක නිකන් පැලයක් පරිස්සම් කරනවා වගේ දවස් 3 පරිස්සම් කරන්න. වෙන්න ඕනේ. මොකද දැන් සුරජ් අපි වෙලාව බලමු. ඔතන සර්ජරියෙන් පස්සේ සුරජ් ගැද්දකීම කිව්වා. එයා මේක මේ සම්බන්ධුනේ. දැන් අපි දැන් ගොඩාක් හිසකේ සමහරට යන්නේ නැති කෙනෙක් වෙන්න පුළුවන්. ටික යනවා වෙන්න පුළුවන්. ඒතට එහෙම අයට හිසකේ සිටීමට යන්නේ නැතුව ඒක වර්ධනය කරන වෙන ක්‍රම මොන හරි තියෙනවද? මෙහෙමයි. ඒක ඇසස් කරලා බලන්න ඕනේ. ඒ කියන්නේ ඇත්තම කියනවා මමත් මගේ ට්‍රාන්ස්ප්ලාන්ට් එක කරා මීට සති 3කට කලින්. මගෙත් තිබ්බේ පොඩි පැච් එකක්. ඒකත් මම කව කරා. ඒක තමයි මයිකොන්ඩි කොටට තියෙන්නේ. ඒ ඇරෙන්න අපිට වෙන ට්‍රීට්මන්ට්ස් තියෙනවා මේ PRP කියලා. ප්ලේට්ලට් රිච් ප්ලාස්මා කියන්නේ ඔයාගේ බ්ලඩ් අරගෙන ඒක අපි සෙන්ට්‍රිෆියුග් කරලා ඒක සයිඩ් එකෙන් ප්ලාස්මා සහ රුධිර සංඝටක වෙන් කරලා අරගෙන අපි ස්කැල්ප් එකට ඉන්ජෙක්ට් කරනවා. ඒකෙන් කරන්නේ ඔයාගේ සෙල්ස් growth එක ෆාස්ට් කරනවා, රෙපෙයා ෆාස්ට් කරනවා. ඒ වගේම අපේ හෙයා growth එක ෆාස්ට් කරනවා. ඒත් අලුතෙන් හෙයා වැවෙන්නේ කොණ්ඩේ වෙන්නේ නැහැ එකකින්. ඒත් තියෙන කොණ්ඩේ ඩෙන්සිටි එක වැඩි වෙනවා. ඒ වගේ දේවල් තමයි එකෙන් කරන්නේ. ඒ අතරවාරේ අපිට තව තියෙනවා ෆෙනෙස්ට්‍රයිඩ් කියලා බෙහෙතක්. තව තියෙනවා මිනොක්සිඩිල් 2% and 5% 2% අපි යූස් කරන්නේ මේ කාන්තා පාර්ශවයට. 5% යූස් කරනවා පිරිමි පාර්ශවයට. ඒක පොඩි ඔයින්මන්ට් එකක් විදිහට එන්නේ ස්කැල්ප් එකට දාලා මසාජ් කරන එකක් තියෙන්නේ. ඒ ට්‍රීට්මන්ට් මොඩල්ස් තමයි අපි යූස් කරන්නේ මේ හෙයා ලොස් එකට. අද දැන්ද මේ ට්‍රාන්ස්ප්ලන්ටේෂන්. හරි දැන් මේ වෙන වෙන කතාවක් මේ අහන්න යනවා දැන් ගොඩක් වෙලාවට කොණ්ඩේ වගේම සුරජ් දැන් අද මේ රවුල විලාසිතාවක් වෙලා තියෙනවා ගොඩක් අය රවුල ඝනව වවන්න ආසයි ටික දිග රවුල වවන්න ඒතර දැන් මේ හිසකේ සිටුනෝ වගේම රවුලත් හිටවන්න පුළුවන් කමක් තියෙනවද ඕනාලේ අපිට රවුල හිටවන්න පුළුවන් අයිබ්‍රෝස් හිටවන්න පුළුවන් පොඩ්ඩක් අන්කොමන් ඒ වුණාට යුරෝපියන් රටවල් වල නම් ගොඩක් කරනවා ලංකාවෙත් අපි කරනවා ඒක අපිට කරන්න පුළුවන් ඒ තාක්ෂණීය අර කලින් දාගත්ත ඒ වගේම තමයි අපි කොණ්ඩේ පිටිපස්සෙන් අරගෙන අපි ඉස්සරහට ලෝකල් ඇනස්තීසියා දීලා ඒ ට්‍රීට්මන්ට් එක කරන්නේ දැන් කොන්නේ අනේක ගොඩක් මිනිස්සුන්ට ලොකු ප්‍රශ්නයක්. වයස අඩුවෙන් කොන්නේ යනවා. දැන් මට නිතර කතා කර කර කට්ටිය අහනවා. ඉතින් මේක මානසික ප්‍රශ්නයක් බවට පත් වෙලා මිනිස්සුන්ට. ඉතින් දැන් වෙන රටවල් වල තියෙන සමහරක් අතර මේ ඒගොල්ලෝ මැෂින්ස් වලින් මේ වැඩේ කරනවා. ගොඩක් කලකට දැන් අපි ලංකාවේ කරන්නේ මේක මේ මැනුවල් තමයි කරන්නේ, අතින් කරන්නේ. ඉතින් එතකොට අපිට හිස්තන් බලබල මේක කරන්න පුළුවන්. ඉතින් සමහරුන්ට ඩැමේජ් වෙනවා වැඩි වෙන වෙන රටවල් වල කරනවට. දැන් මේ අපි ලංකාවේ මේ කරනකොට දැන් මම අවුරුදු 7ක් 8ක් වෙනවා මේක කරලා. ඉතින් තාම මගේ එහෙම ප්‍රශ්නයක් වෙලා නැහැ කිසිම විලාග. හැබැයි ඉතින් මම එක එක ඒවා කරනවත් එක දැන් මම කොණ්ඩේ extension දානවා, threads මේ කියන්නේ බඳිනවා, එක එක ඒවා කරන එක characters වලටත් ඒව හදා ගන්නවා. ඉතින් එහෙම වෙලත් දැන් මට එහෙම මොකුත් ප්‍රශ්නයක් වෙලා නැහැ. හැබැයි මේ දැන් මේක
වැවෙන ග්‍රෝත් එක ස්ලෝ ටිකක්. හැබැයි දිගටම දැන් හැමෝම කියනවා මේක වැවෙනවාද කියලා. ඒ තමන්ගේ කොණ්ඩෙම තමයි හිටවන්නේ. ඒ වගේම තමයි තමන්ගේ කොණ්ඩේ දිගින් දිගට වැවෙනවා. නේ එතනින් පස්සේ කියන අපි දැන් මේ සර්ජරියෙන් පස්සේ මොන හරි විශේෂයෙන්ම ඒ කොණ්ඩ වෙන වෙනම ෂැම්පූ වර්ග හෝ එහෙම මේන්ටේන් කරන විදිහක් තියෙනවද සාමාන්‍ය අපි ඉන්න විතර ඉන්න පුළුවන්ද මේ වෙලාවේ මෙහෙම නැලින් අපිට පළවෙනි දවස් 14 පොඩ්ඩක් අපි කන්ට්‍රෝල් එකේ ඉන්න ඕනේ අපි හිස් වශයෙන් පළ දාන්න එපා කියනවා මේ හයි ඇක්ටිව් ස්පෝර්ට්ස් කරන්න එපා කියනවා ජිම් යන්න එපා කියනවා දවස් 14කින් පස්සේ ඔයාලට නෝමල් විදිහට ඔයාගේ ලයිෆ් ස්ටයිල් එකට යන්න පුළුවන් පළවෙනි දවස් 14 අපි කියනවා බේබි ෂැම්පු පාවිච්චි කරන්න කියලා මොකද බේබි හැ විදිහට තමයි අපි ඒක ට්‍රීට් කරන්නේ ඊට පස්සේ ඔයාට නෝමල් විදිහට දවස් 14 දවස් 21ක් විතර ගියාට පස්සේ ඔයාගේ නෝමල් ෂැම්පු යූස් කරලා ඔයාගේ නෝමල් ලයිෆ් ස්ටයිල් එකට යූස් වෙන්න පුළුවන් නැතු මේ කරේ වෙනම ජීවිතයක් වෙනම දෙයක් නෑ සාමාන්‍ය ජීවිතෙම ගත කරන්න පුළුවන් නේද වෙනම වෙනවා ඉතින් ජීවිතේ ලස්සන වෙනවා තමයි වෙනස් වෙනවා ඔව් නෑ සමහර වෙලාවට දැන් මේ සැමියා කොණ්ඩේෙන් අඩු වුණාම ඒක ගොඩක් කරලා බලපාන්නේ භාර්යාවට. ඉතින් ඒකෙන්ද ඒගොල්ලෝ කැමති ගොඩක් කරලා ඒගොල්ලෝ තමයි අහන්නේ කියන්නේ. ඉතින් අර මේක කරන්න කියලා දැන් අපි සමාගයේ ජීවිතය ගැන අනේ උන්නේ නැහැ කියලා කියනවනේ. නමුත් සමහරුන්ට ඒක ඇත්තටම එයාට තැනකට එක්කයි යන්නේ මේක බලපානවා. ඒක ඇත්තටම වැදගත්. ඉතින් මේක කරාන් පස්සේ ලයිෆ් ටයිම් ගැරන්ටි එකක් දෙනවා මේගොල්ලෝ. සහ ජීවිතේ කියන්නේ හැම වෙලාවම මේක හොඳයි ඇත්තට. ඔව්. ඇත්ත මොකද තාක්ෂණයේ තියෙන විද්‍යාව තියෙන මිනිස්සුන්ගේ පහසුට සහ මිනිස්සුගේ ජීවිත නේද වඩා හොඳ පැත්තට අරගෙන යන්නේ. ඒ නිසා මේ විද්‍යාත්මක ක්‍රමයකට මේ දේ සිද්ධ වෙනකොට ඒකේ ප්‍රයෝජනීය අවස්ථාවක් ඕන කෙනෙකුට පාවිච්චි කරන්න පුළුවන්. දැන් මම නිකමට අහන්න දැන් මේක අසාර්ථක වෙන්න තියෙන අවස්ථා තියෙනවද? ඒ කියන්නේ මේක යම් වෙලාවක කෙනෙකුට අසාර්ථක ප්‍රතිඵල ගෙනෙන්න පුළුවන්ද? මෙහෙමයි ප්‍රතිශතයක් විදිහට ගත්තොත් අපි සාමාන්‍යයෙන් 100.5ක් වගේ එක්කෙන එක පුද්ගලයෙක්ට එහෙම වෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපි අවයවයක් ගත්තත් ඒකත් ඇඟෙන් රිජෙක්ට් වෙන අවස්ථා තියෙනවානේ. ඒ වගේ වෙන්න පුළුවන්. ඒක ඉතින් ඉතාම අල්ප ප්‍රමාණයක්. ඒත් අපි ඇස අපේ එතිකල් පැත්ත බලලා අපි ගොඩක් වෙලාට ඒ වගේ දෙයක් ආවොත් ඒක ෆුල් රිෆන්ඩ් එකක් අපි දෙනවා. ඒක කරන්න. සා මේක ඉතින් ඊට පස්සේ දැන් කොණ්ඩේ පරිස්සම් කරගන්න එක දැන් ගොඩක් වෙලාට කරන්නේ ගොඩක් අය රැට නානවා. රෑ වෙලා නානවා. ඉතින් ඒක විශේෂයෙන් බලපානේ ඩොක්ටර්. දැන් සාමාන්‍යයෙන් කියනවා රෑට නාන්න එපා කියලා. මොකද කොණ්ඩේ වේලෙන වෙලාවක් නැති වෙනවනේ. ඉතින් ගොඩක් අයට සාමාන්‍යයෙන් කොණ්ඩේ යන්නේ ගොඩක් අය සමහර හෙල්මට්ස් දානවා. එතකොට තොප්පි නිතර පාවිච්චි කරනකොට සහ ඒ වගේම රෑට නානකොට එක එක ඒවා වෙන වෙන දේවල් පාවිච්චි කරන සමහරකට කොණ්ඩේට කිමිකල් ප්‍රොඩක්ට්ස් වගේ දේවල්. හරි. දැන් ඒ වගේ සමාහට විශේෂ අවතුම් පැවතුම් තියෙන්න පුළුවන්. අර කිව්වා වගේ දැන් මේක පරිස්සම් කරගන්න. මොකද මේක ඇත්තට තමන් මේකට සත්කමක් කරලා මේ වැඩේ ඉන්නේ. එතකොට අර කිව්වා වගේ ඒ වගේ දරයට නාන එක වගේ මොන හරි එහෙම දේවල් තියෙනවද ජීවිතයේ තමන් මේ ට්‍රාන්ස්ප්ලැන්ට් එකකට පස්සේ කළ යුතුයි කියලා තියෙන දේවල්? ප්‍රධානම වශයෙන් ඉතින් අපි හොඳ ආහාර වේලක් ගන්න ඕනේ. ප්‍රධානම වශයෙන් කියන්නේ අවශ්‍ය දේවල් මිනරල්ස්, ඒ කියන්නේ විටමින් E, විටමින් B තියෙන ආහාර වේලක් ගන්න ඕනේ. ට්‍රාන්ස්ප්ලැන්ටේෂන් එක කළාට පස්සේ කියලා නෑ සාමාන්‍ය වගේ ජීවිතේ හොඳට හොඳ ආහාර වේලක් අරගෙන හොඳට එක්සයිස් කරලා මේ සුරජ් කිව්වා වගේ හෙල්මට් දාන්න නැතේ ට්‍රැක්ෂන් ඇලපේෂියා කියලා එකක් තියෙනවා හෙල්මට් දැම්මම තමයි ඒක වෙන්නේ කියන්නේ ඔළුවේ ඝර්ෂණයත් එක්ක හෙයා ලොස් එකක් වෙන්න පුළුවන් තත්ත්වයන් එනකොට ඒ වගේ දේවල් කරා නම් වාගේ සාමාන්‍ය තියෙන කොණ්ඩේ ඊට වඩා ඉදිරියට හොඳට ඝනත්වයකට තියාගෙන ඉන්න පුළුවන් පරිස්සම් කරගන්න පුළුවන් හරි ඉතින් අපි ටිකක් වෙනස් දෙයක් ගැන කතා කළේ හැබැයි අවශ්‍යතාවයක් තියෙන කෙනෙකුට මං හිතන්නේ මේ ක්‍රමය භාවිත කරන්න පුළුවන් තට්ටේ එන කෙනෙකුට කොණ්ඩේ යන කෙනෙකුට මේ කෙස් සිටුවීම කියන විද්‍යාත්මක ක්‍රමයට යොමු වෙලා ඉතින් අර කිව් වගේ සුරජ් කිව් වගේ නේද ලස්සනට තමන්ගේ කොණ්ඩේ තියාගන්න කැමතිකොට මේක පාවිච්චි කරන්න පුළුවන් අපි ස්තුතිවන්ත වෙනවා වෛද්‍ය අමිල ප්‍රනාන්දු දවසේ මැදිරියට ඇවිල්ලා මේ කාරණය ගැන අපව දැනුවත් කළා සද්දකීමක් තියෙන කෙනෙක් අපි ළඟ ඉන්නවා ඒකක් මං හිතන්නේ අපිට වැදගත් වෙයි මේකට යොමු වෙන කෙනෙකුට ස්තුති වෛද්‍යතුමනි එහෙනම් අපි පුංචි විරාමයක් අරගෙන අපි ඊළඟ විශේෂාංගත් එක්ක යලි සම්බන්ධ වෙමු